හයිබනේට් ස්ලීප් ෂට් ඩවුන් මේවා ඔගොල්ලෝ හැමදාම කරලා තියෙන දේවල්. ඉතින් දැනගෙන හිටියද මේක වෙනස්කම්? ඉතින් ඔන්න ඔයගොල්ලෝ අදත් එකතු වෙනවා මිස්ටර් IT YouTube channel එකත් එක්ක IT related දෙයක් දැනගන්න. ඉතින් අද අපි කතා කරමු මෙන්න මේ මං කලින් කිව්ව ऑप्शन्स तुन गैन इतिंग ओगोलो हेमोटम कंप्यूटर का ऐति ओगोलो हेमोम कंप्यूटर का हो लैपटॉप परिगण के या यूज करना ऐति इतिंग ओगोलो ओगोलोंगे कंप्यूटर के पावर ऑप्शन्स गैना समार विटा दानना ऐति इतिंग ओगोलो कंप्यूटर को ऑन कर लेति ओन तरंग कार्य कंप्यूटर को ऑफ कर लेति इतिंग ओगोलो देखला दी नमद में मेन में वागे ऑप्शन्स दी नमा ओगोलोंगे पावर ऑप्शन्स वाला एक अन्य शटडाउन केला दी नमा रीस्टार्ट केला दी नमा ඒ වගේම ස්ලීප් කියලා තියෙනවා හයිබනේට් කියලා තියෙනවා. ඉතින් ඔගොල්ලෝ ඇත්තටම දැනගෙන හිටියද හැමදාම මේ කම්පියුටර් එක ෂට් ඩවුන් කරනවා නැත්නම් රීස්ටාර්ට් කරනවා ඇරෙන්න මෙන්න මේ අනිත් ස්ලීප් එකේ හයිබනේට් කියන එකේ තේරුම මොනවාද කියලා. ඉතින් අපි කතා කරමු මේ ෂට් ඩවුන් ස්ලීප් හයිබනේට් කියන ඒ වගේ තියෙන වෙනස්කම්. මම කියලා දෙන්නම් සරලවම ඔගොල්ලන්ට මේ වෙනස්කම් මොනවාද කියලා. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ හයිබනේට් කියන එක ගැන. ඔගොල්ලෝ දැකලා ඇති ඔගොල්ලෝගේ කම්පියුටර් එකේ පවර් ඔප්ෂන්ස් වල මේ හයිබනේට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් අපි මොන වගේ වෙලාවකටද මේ හයිබනේට් කියන එක යූස් කරන්නේ? ඇත්තටම හයිබනේට් කියන එක යූස් කරන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම ලෝ පවර් මෝඩ් එක තමයි හයිබනේට් කියලා කියන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් ලෝවස්ම පවර් මෝඩ් එක. ඒ කියන්නේ හයිබනේට් කියන එක යූස් කරන්න පුළුවන් වෙන්නේ අපිට ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කම්පියුටර් එකෙන් ඒ කියන්නේ කම්පියුටර් එකේ වැඩක් කර කර ඉඳලා පැය 3-4කට වඩා කාලයක්, හැබැයි මේක පැය 24කට වඩා අඩු වෙනවා නම් තමයි හොඳ. ඒ වගේ කාලයක් කම්පියුටර් එකෙන් ඈත්ව ඉන්නවා නම් ඔගොල්ලන්ට පුළුවන් මේ හයිබනේට් කියන ඔප්ෂන් එක යූස් කරන්න. ඉතින් ටෙක්නිකලි හයිබනේට් කියන එකෙන් වෙන්නේ ඕගොල්ලොන්ගේ දැනට ඕගොල්ලෝ වැඩ කරගෙන ඉන්න ඩේටා ඔයාගේ RAM එක එහෙම නැත්නම් random access memory එකෙන් හෝල් කරගෙන ඉන්න එක හයිබනේට් ඔප්ෂන් එක ඔයා දුන්න ගමන් RAM එකෙන් ඒ ඩේටා ටික ඕගොල්ලොන්ගේ hard drive එකට එහෙම නැත්නම් ඒ බූටබල් ඩිවයිස් එකට කොපි කරනවා. කොපි කරලා ඒ ටික ඒකේ හෝල් කරන් ඉන්නවා. ඔගොල්ලෝ නැවත කම්පියුටර් එක ඔන් කරද්දී ෂට් ඩවුන් කරලා ඔන් කරනවට වඩා ඉක්මන් වේගකින් ඔගොල්ලන්ට කම්පියුටර් එක ඔන් කරලා දෙන්න. ඉතින් ෂට් ඩවුන් එකත් එක්ක බලද්දී මේක තමයි මේක වෙනස්කම. ඉතින් මේකට අපි කියන්නේ lowest power mode එක කියලා මේ कंप्यूटर पावर ऑप्शन्स वाला इतना कोटा एक के दी वागे एक याने बैटरी वाह इतना को लैपटॉप पारी करने को वागे तीन निकला वाह इतनी एलियट गेम पास से वागे बैटरी का सह है ना इत्रु कर ला दिनो मैंने में हाइबरनेट किए ना ऑप्शन ने के दी इतनी मेक ओगुलो यूज़ कराना ओगुलो सामान्य පැය 3-4කටත් වඩා ඔයගොල්ලෝ වැඩ කර කර ඉන්න ගමන් පරිගණකෙන් ඈත් වෙනවා නම් නැත්නම් දුර ගමනක් ගිහිල්ලා ආයෙත් පරිගණක ඔන් කරගන්න තියෙනවා නම් වගේ දෙයකදී මේ හයිබනේට් කියන ඔප්ෂන් එක ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. ඉතින් තව ඔප්ෂන් එකක් තියෙනවා මෙන්න මේ ස්ලීප්. ඉතින් අපි බලමු ස්ලීප් එක මොන වගේද වෙනස් වෙන්නේ කියලා. ඉතින් ස්ලීප් එක වෙනස් වෙන්නේ ඇත්තටම හයිබනේට් එකත් එක්ක ගත්තාම ස්ලීප් එකේදී ස්ලීප් එකත් අපි කියන්නේ ලෝ පවර් මෝඩ් එක කියලා තමයි. හැබැයි ලෝවර් එකත් අපි කියන්නේ ලෝ පවර් මෝඩ් එක කියලා තමයි. හැබැයි ලෝවර්ස් පවර් මෝඩ් එක නෙමෙයි ලෝ පවර් මෝඩ් එක. මොකද හයිබනේට් එකේදී ඒ කියන්නේ ඔයාගේ එනර්ජි සේව් කරාට වඩා ස්ලීප් එකේදී ඔයාගේ එනර්ජි කන්සම්ප්ෂන් එක වැඩි. මොකද ස්ලීප් එකේදී කරන්නේ ඔයාගේ දැනට කරන්ට්ලි වා වැඩ කරන ඇප්ලිකේෂන් වල ඒ හැම දෙයකම ඩේටා RAM එක එහෙම නැත්නම් random access memory එක හෝල් කරගෙන ඉන්නවා. ඉතින් කම්පියුටර් එකට සිදු වෙනවා මේ RAM එකට power එක ඒ කියන්නේ power supply එක දිගටම දෙන්න. මෙතනදී RAM එකෙන් ඕගොල්ලෝගේ ඩේටා හෝල් කරන් ඉන්න නම් අනිවාර්යෙන් RAM එකට පවර් තියෙන්න ඕනේ. ඉතින් හයිබනේට් එකේදී මම කිව්වා RAM එකේ තියෙන ටික hard drive එකට හෝ ඒ bootable device එකට කොපි කරනවා කියලා. මෙතනදී මේ ස්ලීප් එකේදී එහෙම දෙයක් වෙන්නේ නැහැ. RAM එක හෝල් කරගෙන ඉන්නවා එයාගේ ඩේටා. ඒ වගේම
කම්පියුටර් එකේ බැටරිය ලැප්ටොප් එකේ නම් බැටරිය එකෙන් අර RAM එකට පවර් දෙන්න ඕනේ. ඉතින් ස්ලීප් මෝඩ් එකේදී ඔගොල්ලන්ට හයිබර්නේට් එකේදී ෂට් ඩවුන් එකේදී කම්පියුටර් එක ඩවුන් කරලා තිනකොට අප් කරනට වඩා ස්පීඩ් එකකින් මේ ස්ලීප් මෝඩ් එකේදී ඔයගොල්ලන්ට කම්පියුටර් එක ඔන් කරගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය ඔයගොල්ලෝ පැයක් දෙකක් ඇතුළත නැවතත් ඔයගොල්ලෝ කම්පියුටර් එකට එනවා නම් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ස්ලීප් මෝඩ් එක යූස් කරන්න. මේක ටග් ගාලා ක්වික්ලි නැවතත් ඔයගොල්ලෝ හිටපු ස්ටේටස් එකට ගන්න පුළුවන් කම්පියුටර් එකට. මොකද RAM එක යාගේ මෙමරි එක සේව් කරගෙන ඉන්න හින්දා. ඉතින් ඒක තමයි මේක වෙනස. හැබැයි හයිබර්නේට් එකට වඩා පවර් කන්සම්ෂන් එක වැඩි මෙන්න මේ ස්ලීප් මෝඩ් එකේදී. ඉතින් ඔයගොල්ලෝ පැයකට දෙකකට වගේ කම්පියුටර් එකෙන් ඉවතට යනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ස්ලීප් මෝඩ් එක යූස් කරන්න. ඉතින් ඊළඟට තියෙන්නේ ෂට් ඩවුන්. ෂට් ඩවුන් එකේදී වෙන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ පැය 24කටවත් වරක් ඔයගොල්ලන් කම්පියුටර් එක ෂට් ඩවුන් කරනවා නම් ඒක ඉතාම හොඳයි. ඉතින් ෂට් ඩවුන් එකේදී වෙන්නේ සම්පූර්ණයෙන්ම ඔයාගේ ඇප්ලිකේෂන්ස් ඒ වගේම ඒ කියන්නේ ඔයා ඕපන් කරලා තියෙන ඇප්ලිකේෂන්ස් ඔක්කොම ඒ කියන්නේ ඩවුන් වෙනවා. ඊට පස්සේ නැවතත් කම්පියුටර් එක ඔන් කරද්දි ඒ හાર્ඩ්වෙයා වලට වෙනවා ඉනිෂියලයිට් කරන්න අර ස්ටාර්ට්අප් සෙටප් එක හැම ඇප්ලිකේෂන් එකේම ඉනිෂියල් ලෙවල් එකේදී. ඉතින් මේ ෂට් ඩවුන් කරලා කම්පියුටර් එකක් අප් කරද්දී ඔයගොල්ලෝ දන්නවා ෂට් ඩවුන් කරලා කම්පියුටර් එකක් අප් කරද්දී මේ ස්ලීප් ඔප්ෂන් එකටත් හයිබර්නේට් ඔප්ෂන් එකටත් වඩා වැඩි කාලයක් ගත වෙනවා කම්පියුටර් එක සම්පූර්ණයෙන්ම ඔන් වෙන්න. මොකද මුල ඉඳන් මෙයා ඉනිෂියලයිට් කරන්න ඕනේ ඒ ඔක්කොම දේවල් ටික. ඉතින් මේක තමයි හරියටම කිව්වොත් ඔය ඔප්ෂන්ස් වල වෙනස. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න හරියටම කවුරු හරි අහුවත් ඔයගොල්ලන්ගේ දැනගැනීම පිණිස ඔයගොල්ලෝ මතක තියාගන්න. ආයි සරලවම කිව්වොත් හයිබර්නේට් කියන්නේ ලෝවස්ම ඒ කියන්නේ පවර් කන්සම්ෂන් එක කියන්නේ එක ඒකේ පවර් යනවා අඩුයි එනර්ජි එක පුළුවන් තරම් සේව් කරගන්න පුළුවන් හයිබර්නේට් කරොත්. ස්ලීප් එකේදී හයිබර්නේට් එකට වඩා වැඩියෙන් පවර් යනවා. ඒ වගේම තමයි ෂට් ඩවුන් එක ඔයගොල්ලෝ පැය 24කට වඩා වැඩි වෙලාවක් කම්පියුටරකින් ඈත් වෙනවා නම් ෂට් ඩවුන් කියන එක යූස් කරන්න. ඉතින් හරියට යූස් කරන්න දැනගෙන යූස් කරන්න මේ වගේ ඔප්ෂන්ස්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා කියලා. එහෙම හිතනවා නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. subscribe කරලා bell icon click කරන්න ඔයගොල්ලන්ට ඉස්සරහටත් මේ වගේ videos බලන්න. ආදරම මම නවතිනවා. thank you very much.